ඒ කියන්නේ මේ දැන් කොයි කාලේ වගේ දෙයක මේවා උනේ? දැන් මාසයක් ඇති. මාසයක් විතර ඇති. කවුද ඉස්සරහම දැක්කේ? ඉස්සෙල්ලාම මේ කුඹුරු කොටනවානේ. ඔව්. ඒක කෙනෙක් දැකලා ඊට පස්සේ කලින් එතන ඒ කියන්නේ තනිකර නිකන් බිම තිබ්බේ, ඉඩම තිබ්බේ. කුඹුරයි. ආ කුඹුර මැද්දද වල තියෙන්නේ? ඔව්. මැද්ද කියන්නේ අයිනේ මේ ලියද්දක මේ වගේ ලියද්දක. හා. තියෙන්නේ මේ පාරේ ඉඳන් බැලුවේ හැටි. කඩාගෙන ගිහිල්ලා දුල්ල. කඩාගෙන ගිහින් මේ පැත්තට යනවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ පතුල පේන්නේ නැහැ නේ? නෑ නෑ. කොහෙට යනවද දන්නේ නැහැ. ඇතුලේ වතුර පාරක් යනවා සමහරකට. ඔව්. හරි හරි. මේ කියලා තියෙන්නේ මේ පැත්තෙන් වැඩි යන්න එපා කියලා. හා. මේ කඩාන යනවා කියලා මේ පැත්තට යන්න තියෙන්නේ නෑ යන්නේ. කුඹුර මේ පැත්ත අත්හැරලා තියෙන්නේ. අත්හැරලා තියෙන්නේ. මේ පැත්ත සමහරකට කඩාන ගිලා බහින්න වගේ ඇත්තේ. ඔව් ඔව්. හරි හරි හරි. අපිට ගිලා බලන්න. මම බලන්න. හරි සුන්දර ගමක්, ලස්සන ගමක්. ගිලා බැස්ස තැන පතුලක් පේන්නේ නැතුව ගිලා බැස්ස තැන තමයි අපි මේ බලන්න යන්නේ. පේන ඇති අපිට වටේම වගා කරලා. ලස්සන පරිසරයක්. ප්‍රදේශවාසීන් කියන විදිහට පතුලක් පේන්නේ මේ මෑතකදී ආව වර්ෂාව හින්දා මේ ස්ථානයේ ගිලා බැස්සා කියලා තමයි කියන්නේ. කොහෙට ඒ වතුර ටික යනවද, කොහෙට කඩාගෙන යනවද, කොහෙටද මේ මාර්ගෙ දිවෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. මේ අපි යන්න තියෙන ස්ථානයට ආසන්නව තමයි අපි අර භූගතව තිබ්බ ඒ උමං ගුහා ඒ සියල්ලම පිහිටා තිබෙන්නේ මේ ආසන්නම ස්ථානවල තමයි. අපි අදට ගිහලා බලමු. මෙතන මං හිතන්නේ මං කටවල් ගණනාවක් තිබෙනවා අතුල් වල විතර තියෙනවා. ඔව්. අපි හැමෝම මේ ප්‍රදේශයේත් එකම ගිලා බහින ස්වරූපයක් මේ වර්තමාන අපේ ප්‍රදේශවාසීනුත් කිව්වා. ඔව් දැන් ඒ ගල්ලෙන් තියෙන උඩ කොටස නායන ප්‍රදේශයක් විදිහට හඳුනාගෙන ඒ පවුල ඉවත් කරලා එයාට අලුතෙන් ඉඩම් ලබා දීලා එහෙම කටයුතු කරලා තියෙනවා. ඒතර දැන් මෑත කාලෙත් ඒ ලෙඩන ආශ්‍රිතවම ප්‍රදේශයක ලොකු පළක් හැදිලා තියෙනවා මේ ගිලා බහලා තියෙනවා. ගිලා බහින ස්වභාවයක් තමයි. අපේ හැමෝම අපි අහලා දිනවා දැන් ජනශ්‍රත ආශ්‍රිතව ගත්තම ඔය අපේ සීයලාගේ එහෙම නැත්නම් මේ කතාවල තියෙනවානේ මහා රාවණ රජුරෝ ගැන කතාවක තියෙනවානේ මේ උමං එහෙම නැත්නම් භූගත උමං මාලිගාව ගැන කියලා කතාවක් තියෙනවානේ. එහෙම භූගත උමං මාලිගාවක් වෙන්න බැරිද අපේ හැමෝනේ? බොහෝ විට ඉතින් ජනප්‍රවාදවල කියන විදිහට දැන් ওই මාලිගාව දක්වා යන උමග කියලා කියන්න පුළුවන්. අපිට ඒ කාලේට යන පරීක්ෂණාත්මක ඔප්පු වෙච්ච සාක්ෂි නැති වුණත් අපිට හිතන්න පුළුවන් එහෙම කියලා. මේ ගමේ එක්තරා සුවිශේෂී තනක් තියෙනවා ප්‍රදේශවාසීන් කියන විදිහට ඒ භූමිය ගිලා බහලා තියෙනවා. එතන තමයි අපි මේ හොයාගෙන යන්නේ. ස්ථානයට යන අතරතුරේදී පුංචි පැලක් හම්බුණා. ගිමන් නිවන්න නැවතුණා. හරි ලස්සනයි පැත්ත. ලස්සන කුඹුරු යායක් තියෙනවා. හැමදේම වගේ ලීක්ස්, ගෝවා, සලාද මේ හැම දෙයක්ම වගේ මෙහි වගා කරලා තියෙනවා. අපේ රට ඇත්තටම කොයිතරම් මේ පොළව කොයිතරම් වටිනවද කියලා හිතනවා මේ වගේ පැතිවලට ආවම මේ පොළවේ වැවෙන්නේ නැති භෝගයක් නැති තරම් මං හිතන්නේ. පිටරටින් බෝගෙනකම් කන්න දේවල් වෙනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. මේ පොළවෙන් දේවල් වවාගෙන කන්න කොයිතරම් කන්න පුළුවන්ද, කොයිතරම් දේවල් තියෙනවද කියන එක හිතනවා මේ වගේ පැතිවලට ආවම. කිලෝමීටර් 10ක් විතර ඇතුළට ගිහින් තියෙනවා. ආහා. ඇවිදන් දැන් ඇතුළේට රිංගනවට මරුව නැතුනේ. ඇතුළේ යන්න පුළුවන්. ඔව්. ඒ වුණාට බයයි දැන් මොකද මේ ගල්ගුවා මේ අරේ මේ දැන් අර ඒ ගොඩ ගිලා බහලා තියෙනවා. කොච්චර පරණ දන්නේ නැහනේ. අරක්වා පාත් වුණා. ඔව් ඔව්. අන්න ඒක බයයි. අන්න එහෙම බයනකමක් තියෙනවා. ඔව් දැන් අර ඒ ගොඩ ගෙවල් තුනක් අයින් කරලා තියෙන්නේ. නා යනවා එතකොට ගිලා බහිනවා කියන්නේ. ඒ ගිලා බහිනක මේ ප්‍රතිශන. නෑ ගිලා බහින. තියෙනවා බින්ගේ සමහත එහෙන්ද තියෙන්නේ දැන්. ඔව් නේද ඔව් ඔව් උමම් පද්ධතිය. දැන් මේ හරිය තමයි කියන හරිය තියෙන්නේ. ඔය මේ ඔය ගිලා බහිනවා කියන හරිය. ආ මේ ඉස්සරහ. ගන්න පුළුවන් ඒවා තියෙනවා ඒ ගිලා බහලා. ඉතින් මේ මෙතනනේ ගුහාව තියෙන්නේ. ඕ දැන් වැගම තියෙන්නේ මේ පැත්තේ. පල්ලෙහෙන් ගියාට ගුහාව තියෙන්නේ මෙතන. හරි හරි අර වටෙන් ඇවිදනවා කියන්නේ මෙතන පහළනේ තියෙන්නේ නේ. ඒකනේ ඒක. ඉතින් මේ ඒ ගුහාව කියන පාරක් දන්නේ නැහැ අර පැත්ත. ඔය කියන පැත්ත. ඔව් ඔව් ඔව්. ඒ මං හිතන්නේ ඉතින් ඔය ඇතුලෙන් තමයි යන්න ඇත්තේ. මෙතන උඩින් අපිට බලන්න පුළුවන්. අර පැත්තට මම හිතන්නේ හිටියන් දෙපා කියලා තියෙන්න තමයි පදාගෙන යනවා. බලන්න. වැටුනොත් ආයි ගොඩ ගන්න බෑ. ඒ කියන්නේ මේක ඇතුලින් මේ ගන්න විදිහක්. ගොඩක් ඈතට දිව යනවා කොහෙට යනවද කියලා මං හිතන්නේ ගමේ අයවත් දන්නේ නැහැ. වතුර වැටෙන සද්ද නම් ඇහෙනවා. කඩාගෙන බහැලා තියෙනවා. ඔය අපි ඉන්න තැනත් යට හැරලා තියෙන. මේ උඩ හිටියට උඩ. ඒ කියන්නේ මේ හරිය කොන්ක්‍රීට් එක තිබ්බට මෙතන යටින් හැරලා තියෙන. කියන්න මේ මොකක්ද කියලා. ඒකත් නෑ නේද මෙතන කියන්නේ මොකක්ද? ඔව්. අර ඔය හිටිය දනත් කඩාගෙන ගිහිල්ලා තියෙන නේද? කොන්ක්‍රීට් එක උඩින් තිබ්බට මේක ඇතුළේ මේ. ලොක් මේ දැන් ටීටන් ඉන්න තැන වුණත් විහාරස්ථානය 1987 වර්ෂයේ වගේ තමයි මේ ගම්මානය ආරම්භ කරලා තියෙන්නේ. මම 2007 වර්ෂයේ වගේ ඉඳලා මේ ස්ථානේ වැඩ ඉන්නවා. ඉතින් සංවර්ධන කටයුතු කරගෙන යන ප්‍රදේශයේ විශාල පිරිසක් මේකට සහසම්බන්ධ වෙනවා. නගරය ඇතුළට ගත්තා මේ පිරිස. ඉතින් එහෙනම් දායක පවුල් 210ක් විතර අපිට තියෙනවා. ඔව්. අපිට අයිති කලාපේ තමයි මේ ලෙන් පිහිටලා තියෙන්නේ. ඒ ලෙන් ටික තියෙන්නේ විහාරස්ථානයේ අයිති කලාපේ. අයිති කොටසේ. ඒතර එතන උඩට ගියාම ගල්ලිය දේවාලය කියලා එතන විශේෂ තැනක් තියෙනවා. එතනත් මොන හරි කියන්නේ හාස්කම් තියෙන එකක් කියලා කියන්නේ නයිපෙනයක් වගේ ගල්ලිය දේවාලේ තියෙන ඉස්සරහ කැලේ. ඉතින් අතීතයේ කියනවා एक रात्रि एक कड़ागन වැටිලා උඩ නයිපෙනයක් විදිහටත් යට ඒ මළුව විදිහටත් නිර්මාණය වුණා කියලා. හා 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 ඒක ගම්මුන්ගෙන් කියන කතාව. ඒ කියන්නේ මොකෙක් හරි නාගයෙක් හරි උතන ඉන්නවද? ඉන්නවා. ඒක ආරක්ෂා 12 දේවාල කියලා තමයි ඒකට කියන්නේ. එහෙමයි. මොන හරි ඒවත් ජනශ්‍රදාශද ආසිතෝ තියෙනවා. බොහෝ පිරිසක් ඉතින් විතර පුද පූජා පවත්වනවා. ඒකට අපි විහාරස්ථානයේ සම්බන්ධව තමයි කටයුතු කරගෙන යන්නේ. එහෙමයි. අපි හැමදෙනි කාට හරි අපිට සම්බන්ධ වෙන්න විහාරස්ථානය සම්බන්ධ වෙන්න හරි වර්තමානයේ සිදුවන ඉදිකිරීම කටයුතු වල හරි එහෙම සම්බන්ධ වෙනවා නම් අපි දුරකථන අංකයක් දැම්මර කමන්නේ නැහැ නේද අපි හැමදෙනි? කමන්නේ එහෙම දැම්මා. ඔව් අපි විස්තර දෙන්නම් අපි හැමදෙනි සම්බන්ධ කරගෙන ඒ වගේ කියන්නේ දායක වෙන්න පුළුවන් ඒ වගේ පිනකට දහමකට කැමැති කට්ටිය මම හිතනවා අපේ වීඩියෝ බලන කට්ටිය ඉන්නවා. මේ ගම්මානේ ගොවියන් ජීවත් වෙන ගම්මානේ. ඉතින් අපිට ගොවියන්ගේ ආධාර උපකාර ලබා ගන්න පුළුවන් කමක් නැහැ කන්නේ. ඒ කියන්නේ එළවලු මිල සම්බන්ධව තියෙන ගැටලු, ඒ වගේ මෙයාගේ තියෙන දරිද්‍රතාවය නිසා ඉතින් අපිට උදව් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. අපි ආරාධනා කරනවා පින් කැමති ඔබට අනිවාර්යෙන් අපි ඒ දුරකථන අංක සම්බන්ධ වෙන්න පුළුවන් විදිය සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේලා හරි විහාරස්ථානයේ දායක සභාවට හරි කතා කරන්න පුළුවන්. කතා කරලා සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු වලට දායක වෙන්න පුළුවන්.